ඔගොල්ලො හොඳට දන්නවා. දොස්තර මහත්තුරු සමහරලාට අපි ගියාම කියනවා එයා බලලා චෙක් කරලා ඔක්කොම කරලා ඉවර වෙලා මාස 3කින් ආපහු එන්න එතකම් මේ බෙහෙත් ටික බොන්න කියලා. ෆාමසියෙන් ගන්න හරි කොහෙන් හරි දෙනවා. මේ රටේ අම්මලා ඉන්න ගොඩක් තාත්තලා ආච්චිලා සීයලා වැඩිහිටියෝ ගොඩක් ඉන්නවා මාස 3න් දොස්තර ළඟට යන්නේ. ඊළඟ මාස 3ක් අර තුන්ඩුවටම බෙහෙත් ගන්න ඕන තරම් ඉන්නවා. ඇයි? දොස්තර මහත්තයා ළඟට ගියොත් අමතර ගාණක් ගෙවන්න වෙනවා. හරි. එහෙනම් මේක සරල නෑ මේ මාතෘකාව. ඒ කියන්නේ ජීවන වියදම වැඩි වෙනකොට ඒකට සරිලන විදියට ආදායම වැඩි උනේ නැත්තම් හරි සමාජය ඇතුලේ අන්තිමට ඉතුරු වෙන්නේ මිනිස්සු නෙමෙයි. සංස්කෘතියක් නැත්තම් මිනිස්සු නෙමෙයි. හරි. අන්තිමට ඉතුරු වෙන්නේ කවුද? නිකන් යන්තම් සන්තම් කාලා ඇඳලා නඩත්තු කරන ඇටසැකිලි වගේ මන්ද පෝෂණය ඇතිච්ච ශරීර. එහෙම මොළ ලොකු ප්‍රශ්න ගොඩක් සමාජයක් ඇතුලේ නිර්මාණය වෙනවා.